Only Makinikuta internet ekin amateur mudala kambakarakan puluan virihaktamai binary options. Lokim Pilikat trading platform mekaktamai binary.com kiane. Make in a Lankavi Iganagandati in a Hodamatanatamai. Win with binary academy. Mulapatamala vatama, Rupil Dadahasak Pamanai. Binary option trade kerala anivarin malabalabanda puluan. Parakulubi Atam Liapadichivane. WhatsApp karane may number ekate. I bovan. One tabat Aludma vidhe video of Karangava. මං ඔයාට රටවල් 20ක ජාතික කොඩිය පෙන්වනවා. ඉතින් ඒ ජාතික කොඩියට අදාළ ඒ රටේ අගනුවර මොකක්ද කියලයි ඔයාට තෝරන්න තියෙන්නේ. ඉතින් මේ 20ෙන් අටම ඔයාට 10කටපත් අනිවාර්යෙන්ම උත්තර දෙන්න පුළුවන් නම් ඔයා වැට් එක. මං හිතනවා අපේ යාළුවෝ හැමෝම ගොඩක් බුද්ධිමත් අය කියලා. ඉතින් මම එකකට පිළිතුරු හොයාගන්න තත්පර 10ක කාලයකට ලබා දෙනවා. එහෙමනම් අපි වීඩියෝ වී ඉස්සරහට යමු. ඉතින් වීඩියෝ ඉස්සරහට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යහපැත්තේ තියෙන bell icon එක click කරොත් ඔයා කවට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම notification එකකුත් එනවා. ඔන්න පළවෙනි එක කැනඩා. ඉතින් මේ කැනඩාවේ අගනුවර මොකක්ද? හරියටම කිව්වනම් B තමයි උත්තරේ. ඔන්න ඊළඟ එක. කියමු බලන්න එහෙනම් ලංකාවේ එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ අගනුවර මොකක්ද කියලා. මේකත් හුඟ දෙනෙක් දන්නව වුණාට ගොඩක් ප්‍රසිද්ධ චරිතත් ලංකාවේ අගනුවර මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. උත්තරේ තමයි B ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඔන්න තුන්වෙනි එක. ආජන්ටිනාවේ අගනුවර මොකක්ද? උත්තරේ තමයි B ඔන්න ඊළඟ එක. එහෙමත් නැත්නම් හතරවෙනි එක. කියමු බලන්න එහෙනම් සවුත් කොරියා. එහෙමත් නැත්නම් දකුණු කොරියාවේ අගනුවර මොකක්ද කියලා. හැබැයි දකුණු කොරියාව ගැන ගොඩක් උනන්දු වෙන අය දකුණු කොරියාවේ චිත්‍රපට, ටෙලි කතා එහෙම බලන අය නම් අනිවාර්යයෙන්ම දකුණු කොරියාවේ අගනුවර දන්නවා. උත්තරේ තමයි C. ඔන්න පස්වෙනි එක. රුසියාවේ අගනුවර මොකක්ද? මේකත් කලින් මුල්ලේව තරම්ම අමාරු නෑ කියලා මම දන්නවා. කියමු බලන්න එහෙනම් රුසියාවේ අගනුවර මොකක්ද කියලා. උත්තරේ තමයි B. අංක 6. ස්පාඤ්ඤය. ස්පාඤ්ඤයේ අගනුවර මොකක්ද? සමහර විට ෆුට්බෝල් ගැන ඌමනාවෙන් බැලුවේ නැති වුණත් මේ ප්‍රාන්තවලට අයත් ෆුට්බෝල් කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ හින්දා ටිකක් විමසිල්ලෙන් බලන්න. උත්තරේ තමයි C. අංක 7. ඕස්ට්‍රේලියාවේ අගනුවර මොකක්ද? මේක නම් ගොඩ දෙනෙක් දන්නවා. මං හිතන්නේ නැහැ දන්නේ නැහැ කියලා. දන්න ප්‍රමාණය ගොඩක් වැඩි. උත්තරේ තමයි A. ඔන්න අටවෙනි එක. වියට්නාම් වල අගනුවර මොකක්ද? මේක නම් ඉතින් ගොඩ දෙනෙක් දන්නෙත් නැතුව ඇති. උත්තරේ තමයි ඒ. ඔන්න 9. බ්‍රසීල් වල අගනුවර මොකක්ද? මේ රටෙන් සමහර තැන් ගත්ත ගමන් අනිවාර්යෙන්ම ෆුට්බෝල් මතක් වෙනවා ඇති. ඒ හින්දා පොඩ්ඩක් හිතුමනාපෙට උත්තරේ දෙන්න නැතුව ටිකක් විමසිල්ලෙන් බලන්න. උත්තරේ තමයි C. ඔන්න ඇමරිකාව. ඇමරිකාව කියන්නේ තිතින් ලෝකයේ ප්‍රසිද්ධ ඒ වගේම දියුණු බලය අතින් ගත්තහම අංක එකේ ඉන්න රටක්. ඉතින් මේ රටේ අගනුවර නම් දන් නැති කෙනෙක් නැති තරම්.
උත්තරේ තමයි C අංක 11. ඊජිප්තුවේ අගනුවර මොකක්ද? උත්තරේ තමයි C ඔන්න ඊළඟික අංක 12. චීන අගනුවර මොකක්ද? චීන අගනුවරත් අනිවාර්යෙන්ම ඔයාල දන්නව ඇති. හැබැයි සමහර කෙනෙකුට මේ තුනම දැක්කාම ටිකක් කන්ෆියුස් වෙන්න පුළුවන් හරියටම මොකක්ද කියලා. ඉතින් ටිකක් හිතලා කියමු බලන්න එහෙනම් මේ තත්පර 10ක් අරන් මොකක්ද චීන අගනුවර කියලා. උත්තරේ තමයි C ඔන්න 13. කොලොම්බියාවේ අගනුවර මොකක්ද? ඉතින් මේකටත් උත්තරේ හරියටම දෙන්න පුළුවන් නම් මම ඔයාට පොඩි ඉඟියක් දෙන්නම්. ඔයා මනි හේස්ට් බැලුවා නම් ඒකේ චරිතවලට දාගෙන ඉන්නේ තමන්ගේ නමට ඇරෙන්න වෙන රටවල්වල තියෙන අගනුවරවත්. ඉතින් මනි හේස්ට් බලපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම කොලොම්බියාවේ අගනුවර මොකක්ද කියලා දන්නවා. උත්තරේ තමයි C අංක 14. පෝලන්වල අගනුවර මොකක්ද? උත්තරේ තමයි B අංක 15. මොරක්කෝවල අගනුවර මොකක්ද? මේකත් සමහර විට ගොඩ දෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. මම ඔයාලට තත්පර 10ක් දෙන්නම්. ඔයා හොඳට හිතලා ගෙස් කරලා උත්තරයක් දෙන්න. උත්තරේ තමයි B අංක 16. පෘතුගාලයේ. එහෙනම් කියමු බලන්න පෘතුගාලයේ අගනුවර මොකක්ද කියලා. ඒකත් හොඳට හුරු පුරුදු නමක් නිසා දැක්ක ගමන් ඔයාට අඳුනගන්න පුළුවන්. උත්තරේ තමයි A අංක 17. තුර්කිය. තුර්කියේ අගනුවරත් කියමු එහෙනම් බලන්න. මේකත් ප්‍රසිද්ධ නගරයක්. උත්තරේ තමයි B අංක 18. UAE. එහෙමත් නැත්නම් එක්සත් අරාබි එමීර් රාජ්‍ය. කියමු බලන්න එහෙනම් ඒ රටේ අගනුවර මොකක්ද කියලා. මේකත් බැලූ බැල්මටම කියන්න පුළුවන් නගරයක් තමයි අගනුවර. ඉතින් එහෙමනම් මේ තත්පර 10 අරන් හොඳට හිතලා උත්තරේ දෙන්න. උත්තරේ තමයි ඒ අංක 19. නයිජීරියා. කියමු බලන්න නයිජීරියාවේ අගනුවර මොකක්ද කියලා. මේකත් ගොඩ දෙනෙක් දන්නේ නැතු වෙන්න පුළුවන්. උත්තරේ තමයි B ඔන්න 20. එහෙමත් නැත්නම් අවසාන එක. කියමු බලන්න නව සීලන්තයේ අගනුවර මොකක්ද කියලා. මම හිතනවා මේ තුනින් හරි මේක ඔයාට හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද නව සීලන්තයේ නගරයත් ජනප්‍රියයි. උත්තරේ තමයි B. ඉතින් ඔයාට මේ අතරින් තැන් කීයක් නම් හොයාගන්න පුළුවන් වුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයා රටවල් 10කට වැඩියෙන් අගනුවරවල් 10කට වැඩියෙන් දන්නවා නම් අනියම වැටෙක. ඒ කියන්නේ ඔයාට භූගෝලීය වශයෙන් හොඳ දැනුමක් තියෙනවා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ වලට කැමති නම් ඒ ගැනත් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න යන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක් ආශිර්වාද වේවා.